අයිබෝවන් හරිදී හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල ජනපති පාර්ලිමේන්තුවට निर्देश ඇමති විමල් වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙනී සිටි පොදුජන පෙරමුණු මහලේකම් සාගර කාර්යවසම්ට දොස් දැන් දේශීය පුවත් පාර්ලිමේන්තුව අද තෙවන දිනටත් රැසුණා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වී සුළු මොහොතකට පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගී වුණා මෙතර නැගිනිර ජටිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී තරමක උණුසුම් වාද විවාද ඇති වුණා. මෑත ඉතිහාසයේ පුරාට මේක අපේ අපි කරපු ආණ්ඩුවටත් අදාළයි. ආයෝජකයන් එන්න ගියාම අපේ රටේ දේශපාලන අධිකාරී නරක තැනකට ගිහින් තියෙනවා. ආයෝජකයාගේ ආයෝජනය තුලින් රටට ලැබෙන වාසියට එහා ගියපු මේක මේ රටට ගේන කෙනා හෝ නැත්නම් සම්බන්ධීකරණය කරන කෙනා හෝ එහෙමත් නැත්නම් ඒ විෂය පිළිබඳව එවකට ඉන්න අමාත්‍යවරයාගේ තමාගේ පෞද්ගලික වාසියත් එක්ක තමයි මේ ආයෝජනය මේ රටේ රැඳෙනවද නැද්ද කියලා තීන්දුව කරා. ඉතිහාසයේ ඕන තරම් කාරණා තියෙනවා. ඒ තුල ඉඳගෙන නැවතත් ඉදිරියටත් ආයෝජකව අරගෙන කොච්චර උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ අතිවරු ජනාධිපතිතුමනි. මේ රටට සැබෑවට ආයෝජනය කරන්න මිනිස්සු එන්නේ නැහැ. මොකද ඒ ආයෝජනයේ ලාභේ යම් කොටසක් ඉතුරු කරන්න ඕන අර සන්තෝෂම් මුදල ලබා දෙන්න. අමාත්‍ය මණ්ඩලයෙන්ුත් එහාට ගිහිල්ලා වෙනමම ආයතනයක් කරා. මෙන්න මේක කළමනාකරණය කරන ඍජුව විනිවිදභාවයක් තියෙන ආයතනයක් පිහිටුවීමට හැකියාවක් තියෙනවද කියලා ගෞරවමතුමාගෙන් දැනගන්න කැමතියි. ඔබතුමත් එක්ක එකඟ වෙනවා. විපක්ෂයේ ඉන්නකොටත් අපි මේ ගැන කතා කරලා තිනවා. මේ தত্ত্বය අපි රටක් හැටියට එකතු වෙලා මේ වෙනස ඇති කරන්න අවශ්‍යයි. මම ඒක සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඉතින් මම හිතන්නේ අපේ රට ඉදිරියට ගෙන යද්දී තාක්ෂණය පුළුවන් තරම් ප්‍රයෝජනට ගන්නට ඕනේ. ඒක අපේ රජය තේරුම් අරගෙන තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. දැන් මේ වෙනකොට නැගිනිර ජටියේ ප්‍රශ්නේ විසඳිලා කියලා අපි විශ්වාස කරනවා. හැබැයි සමහර රාජ්‍යමතුමාලා මේ වෙනකොටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවා නෑ මේක ඉන්දියාවට දිය යුතුමයි කියලා. රජයේ ප්‍රතිපත්තිය රජයේ තීන්දුව ප්‍රකාශයට පත් වෙලා තියෙදි තවදුරටත් අමතුරු මේ ප්‍රකාශයට පත් කිරීම හරහා අපිට පේනවා අර මම ඉස්සෙල්ල කියපු තැනට මේක තල්ලු වෙලා තියෙන්නේ නැති. සමහර සාක්කු පෙරෙන්න ඉඩ හසර විවර වෙලා තියෙන්නේ නැති. මේක දෙන්න ඕන කියලා කියන තැනට තල්ලු කරන්න ආණ්ඩුව මැමතිව රුස්සා කරනවා නම් ඒක මම හිතන්නේ රටක් විදියට පිළිගත යුතු කාරණාවක් නෙමෙයි. ඔබතුමාලා ආණ්ඩුව ඉන්න කාලේ ඔබතුමාලා කරන කාරණාව ගැන අපි විපක්ෂයේදී කෑ ගහනවා. අපි ආණ්ඩුවට ආවට පස්සේ ඔබතුමාලට විරුද්ධව කටයුතු කරනවා. රට වහ ගන්නකෝ. රට වහ ගන්නකෝ. කියා ගන්න. අන්න බැංකුවරයා. මේ මේ බැංකුවරේ. කතා නැතු අර ඔබතුමා ප්‍රශ්නේ අහුවනම් ඉවරයිනේ. ඔබතුමා ප්‍රශ්නේ අහන්න වැල්වට අරන් යන්නේ නැතුව. ඉතාලම වැදගත් විදියට මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ වලිගේ පහක් ගන්න හදනවා අටපා සාල් පාරු හම්බන්තොට දීපු ගත් වැරදි. අපි කියන්නේ එවැනි දෙයක් මේ රටේ ඇති නොවෙන්න ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න පුළුවන් ජාතික ප්‍රතිපත්තිය අරන් අවශ්‍යයි. අපේ රජය ඉතාමත්ම පැහැදිලි ලෙස කියලා තියෙනවා අපිසිම්ම මරම ස්ථානයක් සිම්ම පාය මාර්ගික සම්පතක් වෙන වෙන ජාතිකයකට වෙන රටකට විකුරන්නේ නැහැ කියන එක. ඒක අපි පැහැදිලිවම කියලා තියෙන දෙයක්. අපි හින්දුවක් ගත්තා කැබිනට් පත්‍රිකාවකින්ම නැගෙනහිර ජටිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 100%ම ක්‍රියාත්මක කිරීමට ගරු මන්ත්‍රීතුමාට දැනුම් දෙන්න ඕන. තමුන්නාංශයේ නියෝජනය කරපු යහපාලන රජයේ කාලේ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් දෙකක් ඉන්දියාව ජපානය ශ්‍රී ලංකාව අතර ඇති කරගෙන තිබුණා. අන්නේ ඇති කරගත්තු ගිවිසුම් 90 අපේ රජය බාරගත්තට පස්සේ අපිට තියෙනවා ඒ ගිවිසුම් එකපාරට ඉරා දාන්න හැකියාවක් නැහැ. අපි අපිට වාසිදායක තත්ත්වයට තමයි සාකච්ඡාවට අවතීර්ණ වුණේ. හැබැයි හම්බන්තොට ගරු මන්ත්‍රීතුමනි ඔබේ අල්ලපු ප්‍රදේශයේ හම්බන්තොට වරාය විතරක් නෙමෙයි හෙක්ටයාර් 1188 ඔබතුමා හිටපු පාර්ලිමේන්තුවත් ඉදිරිපත් නොකර එක කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර අඩුම වශයෙන් තමුන්නාංශලගේ පාර්ලිමේන්තු කණ්ඩායමටවත් ඉදිරිපත් නොකොට හෙක්ටයාර් 1188 කුත් වරායත් 99 අවුරුදු බද්දකට බදු දුන්නා කියලා කියනවා. ඒ 99 අවුරුදු බද්ද ඉවර වෙන තුරුම
अपे रटे आर्थिकेट एकतु वेन्ने लक्ष 185යි හම්බන්තොට එදා විකුණනකොට ඔබතුමාම දැක්කා ඒ වරායේ වැඩ කරපු සේවකයාට එක්තරා නිලධාරියෙක් ගැහුවා කන පැලෙන්න ඔබතුමාට මතකද එදා මාධ්‍යවේදියෙකුට හරි අමාරුයි මේවා කියනකොට මේ ප්‍රශ්නේ අමාරුයි අහගෙන ඉන්න අය හේතුව එක්කවලා විකුණගෙන කාවේ සජිත් මහත්තයා නිවඳයි දැන් අහගෙන ඉන්නවා එතුමා නියදව ඉදියේ අපි බොහොම පහදලිව අහුම්කම් දෙන රජයක් හැටියට රටට අවාසිදායක තත්ත්වයකට වැඩ කරන්නේ නේ අපේ රජයේ ප්‍රතිපත්තිය විකුණන් කරන ප්‍රතිපත්තියක් නෙවෙයි බදු දෙන ප්‍රතිපත්තියක් නෙවෙයි අපි ආයෝජකයන් ගෙන්නලා ඒ සම්බන්ධයෙන් ආර්ථිකය දියුණු කරනවා අද මේ ජනාධිපතිතුමා ඇවිල්ලා ඉන්න නිසා මේගොල්ලෝ ඔක්කොම ලකුණු දාගන්න කතා කරනවා අර මේන්නේ ඔබතුමාලා සියලු දෙනාම ලකුණු දාගන්න බලනවා ලකුණු දාගන්න කරන්නේ කාලය බලන්න ලකුණු දාගන්න හදනවා කියන එක අපි දන්නවා ඔබතුමා එකක් කියනවා පක්ෂ නායක ක්‍රැස්වීමදී එකක් මෙතන ඇවිල්ලා කියනවා එක්කෝ එතන නීති ප්‍රශ්න සඳහා පැයකට නොවැඩි කාලයක් වෙන් කරනු ලැබිය යුතු අතර කිසිම මන්ත්‍රීවරයෙකු එක් දිනක වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න දෙකට වඩා අසනු නොලැබිය යුත්තේ දැන් පැයයි තියෙන්නේ उत्तरे विशाल चोदना गणना सिद्ध प्रकाश करण विधिया පොහොට්ටු පක්ෂයේ ගොඩනැගීමට විශාල මෙහෙවරක් ඉටු කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා වැනි පුද්ගලින්ට සදාචාරාත්මක නොවන ප්‍රකාශ එල්ල කරන පුද්ගලින් හට විරුද්ධව කටයුතු කිරීමට සිදුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පත්‍රයේ මෙන්න මෙදියත් දාලා තිබෙනවා ලැජ්ජා බය ඇති අයකුණන් කතාව නිවැරදි කරන්න ඕනේ පොහොට්ටුවේ වැඩට අත දාන්න විමලට කිසිම අයිතියක් නැහැ මේ කියලා දිනේ කවුද පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවස මන්ත්‍රීවරයායි මම එතුමාට කියන්න කැමති මම මේ කාටවත් අගතිව කතා කරනව නෙමෙයි ඔය කවුරු කොහොම කෑ ගැහුවත් ළමයා ඉපදුනෑම් පස්සේ නමක් දැම්මේ එදා අපි මේවා ගොඩනගෙන වෙලාවේදී විමල් වීරවංශ වර්තමාන කර්මාන්ත ඇමතිවරයා ගෙන ගිය හඬ මේ රටේ අස්සක් මුඩක් නෑරම පැවතුණා මහින්ද සුළඟ ආරම්භ කරලා මේ රටේ නව පුනර්ජීවනයක් ඇති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න ශක්තිය ලබා දීලා ජනතාව දැනුවත් කරපු කෙනෙකුට පොහොට්ටුවේ ලේකම්තුමා කියනවනම් අත දාන්න විමල් වීරවංශට අයිතියක් නෑ කියලා කියනවනම් මං එතුමාගෙන් අහන්න කැමතියි කවුද මේකට අල් දාන්න කැමති එක්කනා කියන මං අහන්න කැමතියි අපේ සාගර කාර්යවස මන්ත්‍රීවරයාගෙන් ජනතා හඬකට එකතු වෙලා කතා කරපු විමල් වීරවංශ මහත්තුරුවාගේ අයලට හදාචාරාත්මක නෝන ප්‍රකාශ නිකුත් කරනවා නම් අපට සිද්ධ වෙනවා මේවට විරුද්ධව කටයුතු කරන්න අපේ මන්ත්‍රීවරණි කෙසේවිතත් සෙසු දේශපාලන පක්ෂ පෙන්වා දෙන්නේ විමල් වීරවංශ අමාත්‍යවරයා සම්බන්ධ මෙම සිදුවීම ආණ්ඩුවේ රඟපෑමක් පමණක් බවයි. පොහොට්ටුව ඇතුළේ තියෙන ප්‍රශ්නේ ජාතික ප්‍රශ්නයක්ද? විවිධ ආය කැඳවල මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ආණ්ඩුවේ මාධ්‍යවලත් පුද්ගලික මාධ්‍යවලත් මේක දිනපතා ප්‍රචාරය කරනවා. වීරවංශ මේකට උත්තර දෙනවා. ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒක නිසා සති දෙකකට සැරයක් ආණ්ඩුව අලුත් ප්‍රශ්නයක් ගෙනල්ලා ජනතාව හමුවේ තියෙනවා. අර කොරෝනා වලට මුට්ටි පා කරේ ඒක ඒ වගේ එකක්. ඊළඟට ධම්මික පැණිය ගෙනාවේ ඒ වගේ එකක් දැන් ගෙනලා තියෙන්නේ විමල් වීරවංශ ප්‍රශ්නේ දැන් මිනිස්සු බඩවැල් දෙල් නාට්‍ය වලට ඇබ්බැවිලා තියෙනවා ඒකේ මුලක් නැහැ අගක් නැහැ හිටපුවම මිනිස්සු මැරෙනවා උන් ආයි උපදිනවා උන් වලින් නැගිටලා එනවා ඒ කියන්නේ උන්ට ටිකක් නිවාඩුවක් ගන්න උනනම් මරනවා ඊට පස්සේ නිවාඩුව ඇති කියලා සල්ලියක් හොයාගන්න උනනම් ආයි මැරිච්ච එක වලින් නැගිටලා එනවා හොල්මලක් විදියට ඒ එම තමයි බඩවැල් නාට්‍යන්නේ ඒක කිසි තේරුමක් නැහැ ඒ වගේ දැන් මේ ආණ්ඩුව ගෙනියන්නේ බඩවැල් නාට්‍ය ඒක එක එක දවසර එක එක එපිසෝඩ් දෙනවා දැන් කාලෙකට එනවා මිනිහ වලලනවාද පුච්චන ඉතින් ඔන්න ඕකට දෙකට බෙදලා කට්ටිය පුළුවන් තරම් කුල කාලේ ඊට පස්සේ ඒකෙන් ටික දවසක් දුන්නා දැන් මේ දවස්වල ඇවිල්ලා තියෙන බඩවැල් දෙල් නාට්‍ය වල අලුත්ම කෑල්ල තමයි එපිසෝඩ් එක තමයි විමල් වීරවංශ සහ ආණ්ඩුව අතර ගැටුම මේකත් මුගුරු නැතුව අර බඩවැල් දෙල් නාට්‍ය වල යනවා වගේම කිසිම රහක් ගුණක් නැතුව අන්තිම මිනිස්සුන්ට ඉවරේ මේකත් නිකන් බුරු චුවින්ගම්යක් කියලා පොඩි මොනවා හරි කික් එකක් එන්න දී න්ියුස් ටිකක් හොල් ආණ්ඩුව අතර අරමුදයක් විමල් වීරවංශ ආණ්ඩුවත් එක්ක ගැටේ ගෝඨාභය රාජපක්ෂ පක්ෂ නායකයා කරන්න ඇහිල්ල මොහමඩ් නවාස් නමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
2017 මැයි මාසයේ 9 වෙනිදා පිළියන්දල ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදු වුණා. මේ වෙඩිතැබීම සිදු කළේ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමකට ගිය අවස්ථාවේදී මෙහිදී පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගිය අතර මෙම කණ්ඩායම මෙහෙය වූ පොලිස් පරීක්ෂක නියමල් රංගජීව සහ තවත් පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවා. එහිදී තවත් දරුවන් 3 දෙනෙකුද තුවාල ලැබුවා. පසුව ඒ අතර සිටි එක් දැරියක් 11 හැවිරිදි දැරියක් රෝහලේදී प्रदेश පෙනී සිටමින් මේ අපරාධය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවට අනාවරණය වුණා. ඒ වගේම ඔහු අපරාධයෙන් පසුව ඉන්දියාවට පලා ගොස් තිබුණා. ඊයේ දිනේදී ඉන්දියාවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දන්වා තිබෙනවා. ඔහු ඉන්දියාවේ මදුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවත් දැනට මදුරේ ප්‍රදේශයේ රඳවා තබාගෙන සිටින බවත් ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන්. ඔහු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතිනවා. ඊයේ දිනේදී ඉන්දියානු විමර්ශන අංශ සහ ඉන්දියානු අන්තර්ජාතික පොලිසියේ ශාඛාව ඉන්ටර්පෝල් ශාඛාව මගින් සනාථ කරනු ලැබුවා මේ පුද්ගලයා ඉන්දියාවේදී අත්අඩංගුවටගෙන ඇති බවට. කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ දින වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 375 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර දෛනිකව වාර්තා වන කොරෝනා රෝගීන් 900 සීමාව ඉක්ම වූ දෙවන දිනේ බවට ඊයේ දින පත් වුණා. කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 375 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 963 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වූ අතර ඉන් ආසාදිතින් 955 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලයන්. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 298ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 255ක් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 81 දෙනෙකු වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 321 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 68660 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 72000 සීමාව ඉක්මවා ගියා. ගල්කිරියාගම සිවිල් ආරක්ෂක බලකායේ සමාජිකින් පිරිසක් හට කොවිඩ් ආසාදනය වී ඇති බවට පසුගිය දා තහවුරු වීමන් සමග අදාළ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයේ විෂ පීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පවත්වාගෙන යන වෙළඳසැල් නිසි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ අනුගමනය කරන්නේ ද යන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හදිසි වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී වෙළඳසැල් රසක්ම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක නොකරන බවට තහවුරු වී ඇති අතර අදාළ වෙළඳසැල් වලට ඉදිරියේදී නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනත් එන්නත් කරන්නේ සිදු කෙරුණු අතර ඊයේ දින එන්නත් කර ඇති ප්‍රමාණය 2532ක්. ඒ අනුව මෙරට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 176725ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රකාශ කළේ. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 12 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවටගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 385ක් පමණ වෙනවා. මුහුණු ආවරණ නොපැළඳීම දුරස්ථභාවයේ තබා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ ඔවුන්ගෙන් 3000කට ආසන්න සංඛ්‍යාවකට මේ වන විටත් අධිකරණවල නඩු පවරා තිබෙනවා. මෙම අද දිනේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන පරීක්ෂා කිරීම පිළිබඳව මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය මේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ. තවදුරටත් ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසු වෙනවා. විශේෂයෙන්ම ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ඔබ යොමු කර ඇතනම් සෑම විටම අදාළ පරිශ්‍රයේ අදාළ නිවසේම රැඳී සිටින්න කිසිම
හේතුවක් මත එම පරිශ්‍රයෙන් නිවසෙන් පිටවීමට හැකියාවක් නැහැ. එසේ පිටව ගියොත් ඔබ වරදක් සිදු කරනවා. ඔබ ශ්‍රී ලංකාවේ නීතියට එරෙහිව කටයුතු කර තිබෙනවා. එවැනි අවස්ථාවකදී ඔබට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් තිබෙනවා. ऑक्सफर्ड एस्ट्राज़ेनेका कोविड-19 එන්නත නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ පවතින රටවල් ඇතුළු සියලු රටවල් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබෙනවා. එසේම වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සඳහාද අදාළ එන්නත නිර්දේශ කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ. මෙම එන්නත දකුණු අප්‍රිකාවේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයට නිසි රැකවරණයක් ලබා නොදෙන බව පවසමින් එය භාවිතා කිරීම අත්තිරු වීමට එරට රජය කටයුතු කළා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් කරන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කැතරින් ඔප්‍රියල් ප්‍රකාශ කළේ මෙම එන්නත වයස්ගත පුද්ගලින් තුලද තරුණ පුද්ගලින්ට සමාන ප්‍රතිශක්තියක් පවත්වාගෙන යන බවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නත අත්තිරු වීමට මුල් වූ දකුණු අප්‍රිකානු අධ්‍යයනය ප්‍රමාණවත් දාතු මත සිදු කර නොමැති බවයි එය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. රට පුරා සීක්‍රෙන් පැතිර යන COVID-19 වසංගතයේ හැමේ කිසිදා නොමැකෙන මිතුදමක් පිළිබඳ තොරතුරු ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. රටපුරා සීක්‍රෙන් පැතිර යන COVID-19 වසංගත තත්ත්වයේ හැමේ කිසිදා නොමැකුණු මිතුදමක් පිළිබඳ තොරතුරු ගාල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඇය නමින් හන්සනී යශෝදරා. ගාල්ල රිබන් බාලිකා විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හන්සනීගේ හොඳම මිතුරියගේ මව හා පියා කොවිඩ් ආසාදයෙන් ලෙසට තහවුරු වූ අතර එවැනි පසුබිමක සිය හොඳම යෙහෙළිය රැක බලා ගැනීමට හන්සනී හා ඇගේ පවුලේ සමාජිකයින් කටයුතු කළා. සෞඛ්‍ය අංශවල නිසි පිළිවෙත් අනුගමනය කරමින් ඔවුන් කටයුතු කළත් හන්සනිගේ යෙහෙළියත් කොවිඩ් ආසාදිතක බවට තහවුරු වුණේ සිදු කළ PCR පරීක්ෂණයකින් අනතුරුවයි. එලෙස සිය යෙහෙළියත් කොවිඩ් ආසාදිතක ලෙස තහවුරු වුණත් හන්සනිගේ පවුලේ කිසිදු සමාජිකයෙකු කලබල නොවි යෙහෙළිය රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා. මෙලෙස තම ජීවිතයේ උවත් පරදුවට සපා සිය හොඳම මිතුරිය රැක බලාගත් හන්සනීට උපහාර සිදු කිරීමට ඇය ඉගෙනුම ලබන විදුහලේ විදුහල්පතිනිය හා ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු පිරිස අමතක කළේ නැහැ. අම්මා දරුණු රෝගී තත්ත්වයක් නිසා ශල්‍ය කර්මයකට භාජනය වෙද්දී අපේ පාසලේ දරුවෙක් එයාගේ හොඳම යාළුවා වෙච්ච හන්සනීගේ ගෙදර නවාතැන් දීලා යනවා. එදා හවසම ඒ අම්මා තාත්තත් කොවිඩ් රෝගය පොසිටිව් කියලා දැනගන්නවා. එතකොට මේ දරුවා ඉන්නේ යාළුවාගේ ගෙදර. මේ හන්සනී දරුවත් එයාගේ අම්මා තාත්තා අයියා මේ හතර දෙනාම මේ දරුවව ඒ වෙලාවේ වෙන කොහේවත් යවන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව දවස් පහක් ඒගොල්ලන්ගේ ගෙදර තියාගෙන දරුවගේ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනතුරුම තමන්ගේ දරුවෙක් වගේ මේ දරුවා තමන්ගේ සහෝදරයෙක් වගේ රැක බලා ගන්නවා. හිතන්නේ නැහැ අද කාලේ හැටියට තමන්ගේ සහෝදරයෙක්වත් කොවිඩ් රෝගය තියෙනවා කියලා දැනුණාම තමන්ගේ ගෙදර නවාතැන් දීලා එහෙම සත්කාරයක් කරයි කියලා අපිට හිතන්න බෑ. මෙගාවොට් 100ක් ජාතික විදුලි බල පද්ධතියට ලබා දීමේ වැඩසටහන යටතේ සියඹලාණ්ඩුව සූර්ය බල උද්‍යානයේ ඉදිකිරීම කටයුතු මාර්තු මාසදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. සෞභාග්‍ය දැක්ම අනුව අපි 2030 බලාපොරොත්තු වෙනවා 70%ක් පුනර්ජන්‍ය බලශක්තිය ජාතික විදුලි බලපත්‍රය එකතු කරන්න. ඒකෙදී අපේ ප්‍රධානම වැඩසටහනක් තමයි ලංකාවේ එනර්ජි පාක්ස් තුනක් නිර්මාණය කරන්න. ඒ පාක්ස් තුනෙන් අපි පළවෙනි පාක් එක අපි මන්නාරම මේ වෙනකොට මෙගාවොට් 100ක සුළං බලාගාරයක් අපි ඉදි කරලා තියෙනවා. ඒතරත් අපි බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 300ක් පමණ සුළං බලාගාරයක් ඉදි කරන්න. දෙවැනි එක තමයි අපේ තියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක සූර්ය බලය මගින් ජාතික විදුලි බල පත්‍රයේ විදුලි එකතු කිරීම. අපි විශ්වාස කරනවා අපට මාර්තු මාසෙ වෙනකොට මේ පාකිකේ වැඩ කටයුතු අපට නිල වශයෙන් ටෙන්ඩර් කරලා ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේ බලාපොරොත්තු වෙනවා 2022 දෙසැම්බර් වෙනකොට මේ සෝලා පාකික හරහා ජාතික විදුලි බල පත්‍රයේ මෙගාවොට් 100ක් එකතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පුනර්ජන්‍ය බලශක්තිය එකතු කර ගැනීමත් එක්ක අපට පුළුවන්කම ලැබෙනවා පාඩුව අවම කරගෙන මේකෙන් ලැබෙන යම් සහනයක් තියෙනවා නම් ඒ සහනය අවසානයේ ජනතාවට ලබා දෙන්න තමයි පුළුවන්කම තියෙනවා. මේ ජාතික වශයෙන් වැදගත් වූ මේ විසඳුම ලබා දීම
සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් සම්බන්ධ වෙලා භූමියේ තියෙන ගැටලු විසඳීම සඳහා අපි මේ සාකච්ඡාවේ මූලාරම්භයත් එක්කම අපි විශ්වාස කරනවා ප්‍රදේශයට වගේම රටටම මේ කටයුත්ත සාර්ථක කරගන්න හැකියාව ලැබෙයි කියලා. විශාල ගොවි ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ සියලුම දෙනාට ගැටලුවක් නොවන විදිහට තමන්ගේ භූමියේ ඉඳලා ඉවත් වෙනකොට ස්ථානගත වෙන ස්ථානයට නීත්‍යානුකූලවම තමන්ගේ වගා කටයුතු කිරීම සඳහාත් ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න එහරහා කටයුතු කරන්න පුළුවන් වෙන වීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. යලිත් හමියමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.